වනක්කම් මොන්මණි තුනයි දෙවන බස දෙමළ ඉගෙන ගන්න 6 ශ්‍රේණියේ දරුවන්ට අද කියා දෙන පාඩම 4 වෙනි පාඩම. මම මල්වානි හාමුදුරුවෝ. ඉතින් ඔයාලට මේ පාඩම ඉගෙන ගන්නකොට ඔයාලට ජංගම දුරකථනයෙන් මේක බලනවා නම් රොටේට් කරලා අනිත් පැත්තට හරවලා බලන්න පැහැදිලි නැත්තම්. ඉතින් අපි බලමු මේ 4 වෙනි පාඩම ඉගෙන ගන්නේ කොහොමද කියලා. මෙතන තියෙනවා ඔයාලට 4 වෙනි පාඩම පඩම් පින්තූර පාර්තු බලලා පේෂුවෝම් කතා කරමු කියමු. ඉතින් ඔයාලට මේක පින්තූර බලලා කියන්න තමයි තියෙන්නේ. නමුත් ඉතින් අකුරුත් ඉගෙන ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. බලන්න මෙතන ක අකුර ඉගෙන ගන්න තියෙන්නේ. අක්කා අක්කා විලක්කු පහන. ඉතින් එතනත් කියන්න තියෙන්නේ විලක්කු පහන. මෙතන තියෙන තංගෙයි මෙතන නාසික අකුරක් ඟ අකුර නාසයෙන් උච්චාර වෙන අකුර තංගෙයි. තංගෙයි කියලා කියන්නේ නංගි. සිංගම් සිංගම් කියන්නේ සිංහයා. සිංහම් නෙවෙයි සිංගම් කියලා තමයි උච්චාරණය කරන්නේ. මේ නාසික අකුරක් ඟ අකුර. ඒක ලියන හැටි මෙතනින් පෙළ පොතත් අරගෙන කොපි පොතත් අරගෙන පැන්සලක් අරගෙන මේකට සූදානම් වෙන්න. එහෙම වුණාම තමයි මේක ලියන්න පුළුවන් වෙන්නේ. ඊළඟට බලන්න මේ පැත්තේ පච්චෙයි. පච්චෙයි කියන්නේ කොළ පාට. මේ තියෙන කොළ. එතකොට මේ ච අකුර තමයි ඉගෙන ගන්න. ආච්චි ආච්චිම තමයි එතන ච අකුර ඉගෙන ගන්න. මෙතන කුංජු. කුංජු කියලා කියන්නේ පැටියා. පැටියට ඤ. මේකත් නාසික අකුරක් ඤ අකුරක්. එතකොට පැටියෙක් තමයි මෙතන ඉන්නේ. මංජල්. මංජල් කියන්නේ කහ. එතකොට මේ ඤ අකුරයි මෙතන ච අකුරයි ලියන්න පුරුදු වෙන්න ඕන. ඉතින් මම ඒක ලියන හැටි මෙතන කියලා දෙන්නේ. ඔයාලට පුළුවන් ලියන්න පොත බලාගෙන. මෙතන තියෙනවා පාටි. පාටි කියන්නේ ආච්චි. මේ ට අකුර තමයි එතන උච්චාරණය. ටි. පාටි ආච්චි. පට්ටම් සරුංගලය. මෙතන ට අකුර තමයි උච්චාරණය වෙන්නේ. මෙතන තියෙනවා පත්තු. පත්තු කියන්නේ 10. ත අකුර තමයි එතන උච්චාරණය වෙන්නේ. ත පත්තු. එතකොට තාත්තා. තාත්තා කියලා කියන්නේ 100ට. තාත්තා 100. මෙතනත් ත අකුර ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා පාන්. පාන් කියලා කියන්නේ මෙතන න අකුරක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මේකට දෙමළ භාෂාවේ කියනවා මෝනු. මෝනු සුලි. තුනක් සුලි කරකිලා තියෙන හින්දා නයන්න පාන්. කන් කියන්නේ ඇස. එතනත් නයන්න මූණු සුලි. ඊළඟ මෙතන තියෙනවා පන්දු. මෙතන නයන්නක් තියෙන්නේ. මේක වචනයක මුලින් ලියන නයන්න. පන්දු කියලා කියන්නේ බෝලය. එහෙම කිව්වට පස්සේ ඔයාලට මෙතන මැද වැටිලා තියෙනවා. හැබැයි මේ නීතිය මේ දයන්නකට මුලින් ලියන හැම අකුරක්ම මේ නයන්න තමයි ලියන්නේ. පන්දු බෝලය. දන්දෙයි. මෙතන දන්දෙයි කියන්නේ තාත්තට පියාට කියන නම. එතනත් නයන්න මතක තියාගන්න. ඊළඟට මේ පැත්තට යන්න. අප්පම්. අප්පම් කියන්නේ ආප්පවලට. පයන්න තමයි පයන්න බයන්න තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මෙතන පරුප්පු. පරුප්පු කියන්නේ පරිප්පුම තමයි. පරිප්පු. මේ පැත්තේ තියෙනවා මාම්බලම්. මාම්පලම් කියලත් කියනවා. මේ මයන්න තමයි ඉගෙන ගන්න තියෙන්නේ. තම්බි මල්ලි. මෙතන තියෙනවා නායි. නායි කියන්නේ බල්ලා. ය අකුර තමයි ඉගෙන ගන්නේ. පායි කියන්නේ පැදුර. එතනත් ය අකුර තමයි ඉගෙන ගන්නේ. මෙතන පුංචි ක්‍රියාකාරකමක් තියෙනවා බලන්න. ඉවර් යාර්. මෑය කවුද? මෙයා කවුද? මෙතුමිය කවුද? එතකොට මෙතන ඉන්නේ අපිට අම්මනම් ඉවර් අම්මා කියලා ඔයාලට ලියන්න පුළුවන්. ඉවර් ආච්චි නම් ආච්චි කියලා ලියන්න පුළුවන්. ඉදු එන්න. මේ මොකක්ද? ඉදු එන්න. මෙතන අප්‍රාණ වාචී පණ නැති දෙයක් මේ තියෙන්නේ. එහෙනම් ඉදු පට්ටම් කියලා මෙතනින් ලියන්න පුළුවන්. හරිම සරලයි, ලේසි. ඊළඟ මෙතන තවත් ක්‍රියාකාරකමක් තියෙනවා. මෙතන පදිනෙට්ටු වරෙයාන 1 18 දක්වා ඉලක්කංගල් අංක ඉඩප්පට්ට තිබෙන පඩංගලයි පින්තූර අවධානිත්තු අවධානින් යමු කරලා පින්වරුන් පහත එන කට්ටංගලුක්කු තීරුවලට කොටුවලට පොරුත්තමාන ගැලපෙන ඉලක්කංගලයි අංක එළුදුංගල් ලියන්න. ඉතින් මෙතන ඔයාලට පුළුවන් අර අපි ඉගෙන ගත්ත වචන 18 මෙන්න මෙතන ඉවර් කියලා තියෙනවා. මෙතුමා, මෙයා,
කියන අදහස ඉදු මේ කියන අදහස. එතකොට මෙතන මේ අර පින්තූර වලට වෙලට ලියන්න පුළුවන් මෙතන ඉවර කියන්නේ පන තියෙන ස්ත්‍රීලිංග පුරුෂලිංග දෙකක්ම පින්තූර තියෙනවා නම් එහෙම නැත්නම් ස්ත්‍රීලිංගයි පුරුෂලිංග කාන්තා පාර්ශවයත් ඒ වගේම පිරිමි පාර්ශවයත් අය එතන ඉන්නවා නම් පින්තූර වල ඒව තමයි මෙතන ලියන්නේ. ඊළඟ බලන්න මෙතන ඉදු කියලා කියන්නේ මේ පන නැති. හැබැයි ඉතින් පන නැති කියනකොට දැන් සරුංගලේ පන නැහැ. ඒ වගේම අයි ආමේ ඉබ්බා. හැබැයි යා සතෙක්. එතකොට පන නැති සහ සත්තු ඉන්නවා නම් මේ කොටසෙන් ලියන්න පුළුවන්. එතකොට මෙතන මේ උත්තම පුරුෂාය තමයි මෙතනින් ලියන්නේ. මෙතනින් අදම පුරුෂාය තමයි මෙතනින් ලියන්නේ. ඒ නිසා හොඳට බලලා පළවෙනි පාඩමත් දෙවෙනි පාඩමත් හොඳට බැලුවා නම් ඔයාලට මේ ටික පුරවන්න පුළුවන්. ඊළඟට බලන්න මෙන්න තවත් පින්තූර ටිකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මෙතන තමයි මෙතන ඉඳලා තමයි ඒක එක මාම්බලම් අඹ තම්බි මල්ලි නායි බල්ලා පායි පැදුර. ඊළඟ මෙතන තියෙනවා වේර් කියන්නේ මුල ගහක මුල වේර් රයන්න ඉගෙන ගන්න තියෙන්නේ. තේර් කියන්නේ දේව කරත්තය. ර අකුර තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟ මේ පැත්තේ තියෙනවා සෙව්වහම් කියන්නේ ඍජු කෝණය. සෙව්වහම් වයන්න තමයි ඉගෙන ගන්න තියෙන්නේ. සෙව්විල නීර් තැඹිලි මෙතනත් ව අකුර අල් වයන්න හල් වයන්න කියලා කියනවා. ඒක ඉගෙන ගන්න ඕන. පාල් කියන්නේ කිරි. එතකොට ල අකුර මේකට කියනවා පාම්බුලානා කියලා නයා වගේ ලයන්න නිසා පාල් කිරි. කාල් කියන්නේ කකුල. කකුල මේ ලයන්න එතන ලයන්නයි රයන්නයි ලියන්න පුරුදු වෙන්න ඕන. මෙතන තියනවා යාල් කියලා කියන්නේ වීණාව. මේ ල අකුර තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මේ ලයන්නට කියනවා මව්වලවුලානා මයන්න වගේ ලයන්න. ඒ නිසා යාල් කියන්නේ වීණාව. ඉදල් කියන්නේ මල් පෙත්ත. මලක පෙත්ත ඉදල් මල් පෙත්ත. ඊළඟ මෙතන තියෙනවා ඔයාලට තවත් එවැනිම පින්තූර ටිකක්. තේල් කියන්නේ ගෝනුසා. වාල් කියන්නේ කඩුව. මේ ලයන්නත් මේ ලයන්නත් ලියන්න පුරුදු වෙන්න. ඊළඟට තමයි මෙතන තියෙනවා මීන් කියන්නේ මාළුවා. මාන් කියන්නේ මුවා. මීන් මාළුවා මාන් මේ මුවා. එතකොට මෙතනත් නයන්න හොඳට මතක තියන්න. තවත් නයන්නක් මේ තියෙන්නේ. මේකට කියනවා රෙන්ඩු සුලි නානා. රෙන්ඩු සුලි නානා. එතකොට මෙතන තියෙනවා නෙට්‍රි. නෙට්‍රි මේ රයන්නක් තියෙන්නේ. නමුත් උච්චාරණය කරනකොට අල් ටයන්නක් හැටියට තමයි උච්චාරණය කරන්නේ මේ අකුරු දෙකක් වෙන නිසා. නෙට්‍රි කියන්නේ නලල. කුට්‍රි කුට්‍රි කියන්නේ මේ කොටය. ඉතින් ඒ වචන ටික එතනින් ඉවරයි. මෙතන ක්‍රියාකාරකම් බලන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා. වරෙයි ඉනා 1 18 දක්වා ඉලක්කංගලේ අංක ඉඩපත් තිබෙන පඩංගලේ පින්තූර අවධානිත්තු අවධානය යොමු කරලා පින්වරුන් පහත එන කට්ටංගලුක්කු තීරුවලට පොරොත්තමාන ගැලපෙල ඉලක්කංගලේ අංක එළුදුංග ලියන්න. ඉවර. ඉදු මෙතන ඉවර් කියන්නේ මෙයා මෙතුමා මෙය කියන අදහස. ඉවර් කියන අදහසේ තියෙන ඉදු කියන්නේ මේ මෙය කියන එක. එතකොට මෙතනත් අර මේ ගත්ත පින්තූර බලලා ඒ පින්තූර වලට ගැලපෙන වචනේ මෙතනත් ස්ත්‍රීලිංග පුරුෂලිංග උසස් ගණේ අය ඉන්නවා නම් මේ කොටුවෙන් ලියනවා අංක ටික ලියනවා. ඉදු කියලා කියන්නේ මේ පන නැති සහ සත්වයෝ ඉන්නවා නම් ඔයාලට පුළුවන් මෙතනින් මේ කොටුවෙන් ලියන්න. හරිම සරලයි ලේසි. මේ දෙක හොඳට පළවෙනි පාඩමත් දෙවෙනි පාඩමත් බැලුවා නම් හොඳට පැහැදිලිව දැනගන්න පුළුවන් ඒක ලියන විදිහ. ඊළඟට බලන්න මෙතන අපිට මෙතන කියනවා පඩංගලේ පාර්තු කූරුවම් පින්තූර බලලා කියමු. ඉතින් මේක දිග පාඩමක් නිසා මම ටිකක් වේගෙන් කියනවා. නමුත් අහගෙන හිටියොත් හොඳට පැහැදිලි වෙයි. ඉවර් එන් අප්පා. ඉවර් මෙයා මෙතුමා. ඉවර් කියන්නේ මෙයා මෙතුමා. එන් මගේ අප්පා තාත්තා. මේ බලන්න මෙයා පෙන්නනවා මගේ තාත්තා. ඉවර් කියන්නේ මෙයා මෙතුමා කියන එක.
එතකොට අවරෙන් අප්පා අරයා එයා කියන එතකොට අවර් කියන්නේ අරයා එයා කියන අදහස. හොඳට මතක තියාගන්න මේ ගෑනු ළමයා පෙන්වන්නේ තමන්ගේ තාත්තා තමයි අරයා එයා කියන අදහස. අර ඈත කෙනෙකුට තමයි මේ අවර් කියලා කියන්නේ. ළඟ ඉන්නවා නම් මේ බලන්න ඉවර් කියලා කියනවා. එතකොට මෙයා කියනවා අවරෙන් අප්පා එයා මගේ තාත්තා. දැන් එතකොට තවත් පින්තූරයක් මෙතන තියෙනවා ක්‍රියාකාරකමක්. පඩංගලෙයි පාර්තු කූරුවෝම් පින්තූර බලලා කියමු. දැන් බලන්න මේ ගෑනු ළමයා මෙතන පෙන්නන ඈත මල්ලි අවර් එයා එන් තම්බි කියලා ලියන්න පුළුවන්. ඉතින් මෙතන ලියන්න නෑ, එයා අවර් කියන එක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මේ මෙතනත් කියනවා එතකොට මේ මල්ලිට අවර් කියන්නත් පුළුවන්, ගෑනු ළමයාට අවර් කියන්නත් පුළුවන්. මේ නංගි ඉන්නේ අවර් අරයා එයා කියන අදහස තමයි තියෙන්නේ. එතකොට මෙයාට කියන්න පුළුවන් ගෑනු ළමයෙකුට අවර් කියන්නත් පුළුවන්, පිරිමි ළමයෙකුට අවර් කියන්නත් පුළුවන්. එතකොට මෙතන ආයෙත් ඒ වගේම එකක් තියෙනවා අවර් එයා. එතකොට මෙයාටත් කියන්න පුළුවන් මේ අක්කට අවර් කියලා කියන්න පුළුවන් එයා කියන එක. එතකොට අවර් යාර් එයා කවුද? අවර් මෙතනින් පුළුවන් නංගි ලියන්න තංගෙයි අක්කා අවර් අක්කා. ඒ විදිහට ඔයාලට හිතන එකක් ඔයාලා කැමති වචනයක් මෙතනින් ලියන්න පුළුවන්. ඊළඟට බලන්න තවත් එවැනිම ඉගෙන ගන්න එකක් තියෙනවා. මෙන්න මෙතන ෂර්ට් පාඩු රෙන්ඩු ක්‍රියාකාරකම් දෙක. පඩංගලේ පාර්තු කූරුවෝම් පින්තූර බලලා කියමු. ඉවර් ඉවර් කියන්නේ මෙයා. දැන් ගෑනු ළමයෙකුට කියන්නත් පුළුවන්, පිරිමි ළමයෙකුට කියන්නත් පුළුවන්. ඉවර් මෙයා මෙයාත් පෙන්නවා ඉවර් මෙයා. මෙතුමා කියන්න පුළුවන්, මෙතුමිය කියන්න පුළුවන්, මේ දෙකම කියන්න පුළුවන්. එතකොට මෙතනත් තියෙනවා මේ වැඩිහිටි කෙනෙකුටත් කියන්න පුළුවන් ඉවර් මෙතුමා මෙයා කියන එක. ඉවර් මෙතුමිය මෙතුමිය මෙය කියලා කියන්නත් පුළුවන්. එතකොට ඉවර් යාර් මෙතුමා කවුද මෙයා කවුද. ඉවර් පාටන් මෙයා සීයා. ඉවර් ආච්චි මෙයා ආච්චි. ඒ විදිහට මෙතනින් ඔයාලට ලියන්න පුළුවන්. හරීම සරලයි. ඊළඟ තුන්වෙනි ක්‍රියාකාරකම බලන්න. පඩංගලේ පින්තූර පාර්තු බලලා කූරුවෝම් කියමු. දැන් බලන්න මෙතන තියෙනවා ඊට වඩා තවත් වෙන. දැන් මේව අප්‍රාණවාචි සහ සත්තුයි ඉන්නේ. මේ බලන්න අප්‍රාණවාචි මේ හඳ. එතකොට මේ සත්තු ඒ ඇයට තියන්නේ මෙන්න මේවා. ඉවර් යා අවර් කියලා දාන්නේ නැහැ. ඒලට දාන්නේ අදු එය. මේ තියෙන්නේ අදු කියලා කියන්නේ එය ඒක කියන අදහස. අදු ඒක එය කියන එක. අදු නිලා ඒ හඳ. අදු කොක්කු ඒ කොකා. අදු මීන් ඒ එය නැත්නම් එයා මාළුවා. අදු මාන් එයා ඌ කියලා කියනත් පුළුවන්. ඌ මුවා ඒ විදිහට කියන්න පුළුවන්. එතකොට අදු වෙන්න එය එයා මොකෙක්ද එහෙම නැත්නම් කවුද කියන එක තමයි මේ අහන්නේ. ඔයාලට පුළුවන් මෙතන අදු මීන් කියලා ලියන්න පුළුවන්, අදු නෙලා කියලා ලියන්න පුළුවන්, අදු කොක්කු කියලා ලියන්න පුළුවන්. මෙතනින් ඔයාලට කැමති එකක් මෙතනින් ලියන්න පුළුවන්. හරි, ඒ ක්‍රියාකාරකමෙන් පස්සේ ඊළඟට තියෙනවා ෂේඩ් පාඩු නාංගු ක්‍රියාකාරකම් හතර. පඩංගලේ පාර්තු කූරුවෝම් පින්තූර බලලා කියමු. දැන් බලන්න ඉදු. දැන් අතන අර කිව්වා, එය කිව්වා. මෙතන තියෙන තව වචනයක් ඉගෙන ගන්න. ඉදු වෙන්න මෙය අර. දැන් අතන අය මෙතන ඔයාලට මතක ඇති මේ අදු. අර කියන්න පුළුවන්, එය කියන්න පුළුවන්, ඒක කියන්න පුළුවන්. එතකොට මෙතන මෙය කියන්න පුළුවන්, මේක කියන්න පුළුවන්. ඉදු එන්න මේක මොකක්ද? එහෙම නැත්නම් මෙය මොකක්ද? එතකොට බලන්න ඉදු නිලා මේ හඳ. එතකොට ඉදු කියලා කියන්නේ මේ කියන්නත් පුළුවන්, මේක කියන්නත් පුළුවන්. එතකොට ඉදු කොක්කු මෙයා කොකා ඒ විදිහට කියන්නත් පුළුවන්. ඉදු මීන් මේ මාළුවා. ඉදු මාන් මේ මුවා ඒ විදිහට කියන්නත් පුළුවන්. බලන්න මේ වලට ඒ විදිහට බලලා ලියන්න පුළුවන්. ඉදු එන්න
මේ මොකෙක්ද මොකක්ද කියලා ඇහුවොත් එහෙම ඉදු නිල මේ හඳ අදු වෙන්න එය මොකද්ද අදු නිල එය හඳ දැන් එතකොට හොඳට පැහැදිලි වෙයි මෙතන සත්තුන්ටත් අදු ඉදු කියලා දාන්න පුළුවන් ඒ වගේම අප්‍රාණවාචී පණ නැති දේවල් වලටත් මෙතන අදු ඉදු කියලා දාන්න පුළුවන් දැන් ඔයාලට පැහැදිලි ඇති දැන් ඒක ඊළඟ හතරවෙනි ක්‍රියාකාරකම මෙතන හතර නම් මෙතන පහ වෙන්න ඕන ඉතින් අපි බලමු සේට් පාඩුව අපි හිතමු මේක පහ කියලා පෙළ පොතේ වලගේ ගැළපෙන විදිහට ඇති මෙතන මේ පොතේ නම් තියෙන්නේ මේ විදිහට ඔයාලා ඊළඟට බලන්න තමිල් එළුතු කළුකු දෙමළ අකුරු වලට පොරුත්තමාන ගැළපෙන සිංහල එළුතු කළේ සිංහල අකුරු ඉනෙයිපෝම් යා කරමු මේක නම් හරීම ලේසි දරුවන්ට අයන්නට මේ බලන්න ආයන්න අයන්න යා කරලා තියෙනවා ඉතින් මම යා කරන්නේ මෙතන ඔයාලට පුළුවන් ඕන නම් මට යා කරලා පෙන්වන්නත් පුළුවන් මේ විදිහට උන් බලන්න මේ විදිහට යා කරන්නත් පුළුවන් ආයන්න තියෙන්නේ කොතනද කියලා මෙහෙම යා කරන්න පුළුවන් යන්න මෙතන ඉඳලා යන්න බලලා මේ මෙතෙන්ට යා කරන්න පුළුවන්. ඒ විදිහට මං කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඒක කරන්න. ඉතින් ඊළඟට බලන්න ක්‍රියාකාරකම මෙන්න පස්වෙනි ක්‍රියාකාරකම තමිල් එළුත්තු ගලුක්කු දෙමළ අකුරු වලට පුරුත්තමාන ගැළපෙන සිංහල එළුත්තු කළේ සිංහල අකුරු ඉනෙයිපෝම් යා කරමු. ඉතින් මේ කයන්නට ක අකුර මේ හල් කයන්න ලියලා තියෙනවා. මෙතන ච අකුර කොතනද බලලා ලියන්න පුළුවන්. මෙතන ට අකුර ට ඩ කියන දෙකටම යා කරන්න පුළුවන්. න අකුර මූණු සුලි න මෙතන මෙන්න මෙතන තියෙනවා. ඔයාලට යා කරන්න පුළුවන් ත අකුර අපිට බලලා මෙතනින් යා කරන්න පුළුවන් මේ තියෙන්නේ. ඊළඟ මෙතන ඤ අකුර මේ ප අකුර ම අකුර ය අකුර ව අකුර ල අකුර න අකුර ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මෙතනින් මෙතෙන්ට යා කරන්න හරීම ලේසි පෙළ පොත බැලුවාම ඔයාලට හොඳට මේක යා කර ගන්න පුළුවන් ඊළඟ 6 වෙනි ක්‍රියාකාරකම බලන්න පඩංගලේ යවදානිප්පෝම් පින්තූර අවදානෙන් බලමු වාසිප්පෝම් කියවමු ඉඩෙවලියේ හිස්තන් නිරප්පෝම් පුරවමු ඉදු කොක්කු මේ කොකා එතකොට මෙතන මැද අකුර දාන්න පුළුවන් මේක දිහා බලලා කොක්කු කියන්නේ කොකානේ එතකොට මෙතෙන්ද කොක්කු අල් කයන්න ලියන්න පුළුවන් ඉවර් තංගෙයි මැය නංගි එතකොට මේ මැද අකුර ලියන්න පුළුවන් අදු සිංගම් ඒ සිංහයා එතකොට මෙතන අකුර ලියන්න පුළුවන් ඉදු පච්චෙයි මේ කොළ එතකොට මෙතන අකුර ලියන්න පුළුවන් හරිම සරලයි ලේසි එතකොට අදු කුංජු ඒ පැටියා මෙතෙන්ද ලියන්න පුළුවන් අවර් පාටි එයා ආච්චි මෙතන ට අකුර ලියන්න පුළුවන් ඉදු පාන් මේක දිහා බලාගෙන මෙතනින් ලියන්න තියෙන්නේ හරිම ලේසි ඉවර් තාත්තා මෙයා සීයා ඒ විදිහට ලියන්නත් පුළුවන් ඊළඟ බලන්න මේ පැත්තේ අදු පන්දු ඒ බෝලය අවර් අප්පා එයා තාත්තා ඉදු පළම් මේ ගෙඩිය අදු නායි ඒ බල්ලා එතකොට මෙතනින් අකුරු ටික ලියන්න පුළුවන් හරිම සරලයි ඉවර් එන් තංගෙයි මෙයා මගේ නංගි අවර් පාටි එයා ආච්චි ඉදු කොක්කු මේ කොකා අදු සිංගම් ඒ සිංහයා දැන් එතකොට ඔයාලට තවත් පැහැදිලි වෙන්නේ නැති මේ වචන ටික ඉවර් අවර් ඉදු අදු කියන වචන ටික. හරි ඊළඟ ක්‍රියාකාරකම බලන්න හරිම ලේසි මේ හැම ක්‍රියාකාරකමක්ම සෙට් පාඩු 8 ක්‍රියාකාරකම් 8 පොරොත්තමාන ගැළපෙන එළුත්තු කළේ අකුරු කොණ්ඩුගෙන ඉඩෙවලි හැලෙයි හිස්තන් නිරප්පෝම් පුරවමු දැන් මෙතන අකුරු ටික මේ පැත්තේ තියෙන එක මෙතෙන්ද දාන්න තියෙන්නේ ඉවර් එන් මෙයා මගේ අම්මා එහෙනම් අයන්න දාන්න පුළුවන් මෙතන අප්පා තාත්තා මෙතන අක්කා මෙතන අන්න මෙතන තම්බි
මෙතන තංගෙයි මෙතන පාටි මෙතන පාටන් පාටන් කියන්නේ සී එතකොට පාටන් මේ ටයන්න ලියන්න පුළුවන් ඊළඟ ඉවර් එන් මාමා මාමා එතකොට මා යන්න ලියන්න පුළුවන් මාමා මාමම තමයි ඊළඟ මෙතන බලන්න නවවෙනි ක්‍රියාකාරකම ඉතින් ඒක 6 වගේ වැඩිලා තියෙනවා ඔයාලට පුළුවන් මේක 9 කරගන්න තමිල් එලුත්තුක්කලේ එලුදුංගල් දෙමළ අකුරු ලියන්න එතකොට මෙතන එකක් ලියලා තියෙනවා අයන්න ලියලා තියෙනවා අක්කා මේ ආ අක්කා දැන් මේක අකුරු ලියන්න පුළුවන් වෙනවා අම්මා ආච්චි තොප්පි මේ දෙමළ අකුරෙන් ලියන්න තියෙන්නේ මේ හිස් තැන් වලට තොප්පි මාමා සිප්පි අන්නාසි මුට්ටි කණ්ණාඩි ඉතින් මේ කයන්න මූණුසිලි නයන්න මේ නායන්න ඩී අකුර වයන්න අල්ටයන්න තියන්න වට්ටි පෙට්ටි තෝඩු දෙමළ අකුරු බල බල ලියන්න පුළුවන් ඒක ඔයාලට හොඳටම අකුරු ටික දන්නේ නැත්නම් පෙළ පොතේ පළවෙනි පිටුවේම අකුරු ටික නිවැරදිව තියෙනවා ඒ ටික බලලා ලියන්නත් පුළුවන් දන්නේ නැති අයට ඉතින් අවසාන ටික තමයි මෙන්න මේක නවවෙනි ක්‍රියාකාරකම ඉඩෙයි වෙලිහලෙයි නිරප්පෝම් හිස්තන් පුරවම් දැන් බලන්න මෙතන අකුරු ටික ලියන හැටි මං අර මුලින් කිව්වා වගේ පෙළ පොතේ පළවෙනි පිටුවේ මෙන්න මේ අකුරු ටික තියෙනවා ඒක බලන්න මේ අකුරු ටික ලියලා පුරුදු වුණොත් ඔයාලට අකුරු ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් බලන්න මේ පැත්තේ තියෙනවා සංයම ව්‍යංජන අකුරු 18 මේ පැත්තට තියෙනවා ස්වර අකුරු 12 දැන් ඒ පාපිලි හැදෙන හැටි බලන්න ඉස්පිලි පාපිලි යෙදිලා තියෙන හැටි බලන්න ක අකුරට අ එකතු වෙලා ක අල් කයන්නට ක අකුරු අයන්න එකතු වෙලා ක හැදිලා තියෙනවා අල් කයන්නට ආ යන්න එකතු වෙලා කා හැදිලා තියෙනවා අල් කයන්නට යන්න එකතු වෙලා කී හැදිලා තියෙනවා අල් කයන්නට ඊ හැදිලා කී වෙලා තියෙනවා අල් කයන්නට ඌ හැදිලා කූ වෙලා තියෙනවා අල්කයන්නට ඌ යන්න එකතු වෙලා කූ වෙලා තියෙනවා අල්කයන්නට එයන්න එකතු වෙලා කේ හැදිලා තියෙනවා අල්කයන්නට ඒ හැදිලා කේ හැදිලා තියෙනවා අයි හැදිලා තියෙන්නේ අල්කයන්නට අයි අකුර එකතු වෙලා කයි ඊළඟ කයන්නට ඔයන්න හැදිලා එකතු වෙලා කෝ හැදිලා තියෙනවා අල්කයන්නට ඕ යන්න එකතු වෙලා කෝ හැදිලා තියෙනවා අල්කයන්නට අව් අකුර එකතු වෙලා කව් හැදිලා තියෙනවා. ඒ විදිහට තමයි මෙතන හැදිලා තියෙන්නේ. දැන් මේ ng අකුරත් ඒ විදිහට තමයි ng nga ni ni mu mu nge nge ngai ngo ngo ngau. ඒ විදිහට ඔයාලට පුළුවන් මේ අර මුල් පිටුව බලාගෙන මේ හිස්තන් ටිකට හරියට නිවැරදිව ලියන්න. ඉතින් මේ තුන්වෙනි හතරවෙනි පාඩමේ මේ ටික තමයි ඔයාලට තියෙන්නේ. ටිකක් ක්‍රියාකාරකම් වැඩි නමුත් බොහොම සරල ක්‍රියාකාරකම් තියෙන්නේ ඒ ටික ලියන්න පුළුවන්. ඉතින් තවත් කාරණයක් කියන මගේ channel එක subscribe කරගත්තේ නැත්නම් subscribe කරගන්න අනිත් අයට බලන්න මේ පාඩම් share කරන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් යටින් comment කරන්න මම ඒවට පිළිතුරු දෙනවා. හැමෝටම සුබ දවසක්. වනකම් සන්දිප්පෝම්.